ನ್ಯಾಗಿ ಎಲ್ಲ ಮಣ್ಣು ಜಾತಿಗೆ ಯಾವಾಗ ಯಾವ ತಿಂಗಾರು ಬಂದಿ ಅದನ್ನ ಏ ಬಂದಿ ಈಗ ಅಪ್ಪವ ಮುನ್ನೆಲ್ಲ ಅರಿಯ ಮಣ್ಣು ಜಾತಿಗೆ සොච්චම් වන්දියක් මිසක ඒව සිද්ධ වුණේ කොහොමද කියලා හොයාගන්න බැරි වුණා. ඒ වගේම එදා අපි උත්සාහ කළා අතුරුදහන් බලක්වන්න ඒවා උතුරේ නැවත සිද්ධ වුණා. අදත් ඒ සිදුවීම් පවතී. ඒතර පෞගේ කාලේ අපි මරණ සාතික යති තියන් හිටියත් සෝභා ධර්මයේ මේක නැවත මතු කරා. සෝභා ධර්මයේ අපිට අඩගහලා කියනවා මේවට සාධාරණය කරපළ 150 ගානක් මේකේ වලේ ඉන්නවා කියලා. ඒතර අපි අද පැහැදිලිව අධිකරණයට කියන්න හදනවා අධිකරණයේ නඩුව ගැන අපි උනන්දුයි කියලා. මොකද මේ රටේ නීතිය ගැන දැන් විශ්වාසයේ බිඳ වැටලා තියෙනවා. ඒ වගේම මේ නඩුකාර අහමින් හිටපු මහේස්ත්‍රාත්වරේ මාරු කරලා ඒ පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සැක පහළ කරා. ඒ නිසා නීතිය සාධාරණයක් ඉස්ත වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපිට වෙන කරන්න දෙයක් නැහැ බලාගෙන. ඒ වගේම පත් කරන කොමිසම් ගැන අපේ විශ්වාසයක් නැහැ. ඒක එල්.එල්.ආර්.සී කොමිසම් මේ ඉතා පැහැදිලිව කියලා දෙනවා ආණ්ඩුවේම කොමිසම් වාර්තාවේ ලංකාවේ පත් කරන කොමිසම් කිසිවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අද උත්සාහ කරන මේ සෝභා ධර්මයේ මතකල කාරණේ මත ඉඳලා මේකට සාධාරණ දෙස්ත කිරීම තුළ පමණයි මේ රටේ අතුරුදහන් වෙච්ච හැම කෙනෙක්ටම සාධාරණ දෙස්ත කරන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි උතුරේ දකුණේ ભેදයක් නැතුව සිංහල දෙමළ ભેදයක් නැතුව මේ රට අතුරුදහන් වීම වල තොර රටක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ. මොකද ලෝකේ දෙවෙනි ස්ථානයේ අතුරුදහන් සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා එක්සත් ජාතික සංවිධාන සංකල්පය ඔක්කොම. ඒ නිසා අද අපි ඔක්කොම එකතු වෙලා අධිකරණයට ගියා හිටින්නේ සාධාරණ දෙස්ත කරන්න. අපි ඒක දිහා බලන්නේ. දරුවෝ දෙන්නේ කරන් ගියා. කෙනෙකුට අවුරුදු 13යි බාරයක් කෙනාට වැඩිමාල් පුතාට අවුරුදු 24යි. ඒ ගමන අපි බැලුවා අපිට හම්බුනේ නැහැ. පස්සේ අපි අමතන වැඩිදර බලනකොට කො අල දිනේට අරන් ගියා කියලා. අපි නම් දැක්කෙම නැහැ. ඒවට හම්බුනේ නැහැ. ඉතින් සමහරක් ආරංචි ලැබුණා අපේ ළමයාගේ උරුම වෙනස් වුණා කියලා අපි ගමේ ලොකු ළමයාගේ. ඉතින් අපි ඒත් දැක්කේ නැහැ. ඉතින් දැන් අවුරුදු 20 ගානක් වුණා ළමයි දෙන්න ගරන් ගියේ. අද වෙන කවුද නැහැ ඉතින් අපිට හොයාගන්න. විතර තම හැන්දෑවේ ඉගුල කාල බීල හතව මාර්කෙට යන ඉඳන් කල්ට ගියා දෙන්න මයියි මල්ලි ඒ කාමරේ ඉඳලම තමයි අරන් ගිහින් ඉන්නවා. මමතාගේ කට්ටිය තමයි ආවේ. අපි ආවිදත් අරන් ආවා. ඒගොල්ලන්ගේ තාත්තට ගැහුවා. එයා බිම වැටුණා. අපි දුවටත් ගැහුවා. ගහලේ අයිලියට දැම්මා. ඒ තුන් දෙනා කිව්වා මගේ පුතා තින්නවා කියලා. ඒ තුන් දෙනාගේ මල්ලි කෙනෙක් නෑ පොලිස් අල්ලපු කෙනා. ඉතින් පොලිසිය උසාවියේ නඩුත් මාන හිමිකම් නැති. උපරිම අධිකාරිනේ තමයි නඩු ඇහුවේ. ඒකෙන් නීතිපතිට දීලා නීතිපති මහනුවර මේ උදාවේ නඩු ඇහුව ඔක්කොම පොලිසිය කට්ටිය කැඳෙව්වා. නීතිකාරු ඔක්කොම කැඳවල අන්තිමේ සිද්ධ වුණේ නඩුවේ අවධානය තීන්දුවක් මට මොනවද දුන්නේ නැහැ. ඉතින් මරණ සාධිකයක්වත් නැහැ. ඉතින් මරණ සාධික මං ඉල්ලන්නේ පොලිසිය. මට මරණ සාධික ගන්නවා. පොලිසියට ගෙන ආවා නම් ඇතුලේ කියන්නේ කියනවා පොලිසියෙන් දෙන්න මරණ සාධික. මට කිසිම දෙයක් මේ වෙනතුරු ලබා දීලා නැහැ. මන්ද රෝගාතුරව මගේ ජීවලා දෙන්නේ කින්නවා මමයි දිවිනේ නොකරවම කිසු ඔළුව හොඳ නැහැ එක දුව විතරයි ඔළුව හොඳ මමත් දැන් රෝගාතුර ඉන්නේ මේ ඇඟ හිලි වැටලා මේ දුකටම 89 මීට හම්බ කරන ධනේ දේදම් පුතා හොයන්න තමයි වියදම් කරේ දැන් කන්ටත් නැහැ මේ දඟලන ඔය ගත්තායට
ඔවුන්ට හෙන හතක්ම වදින්ට ඕන මේ අසාධාරණය කරාට දරු පවුලට වුණත් මම ලාභ කරනවා මට මේ කරපු දුකට එක පුතයි හිටිය රත්තරන් වගේ කිසිම වරදක් නැහැ පුතුනේ ඇවිවේ පාසක මිනිස්සු නෙවෙයිනේ මොන ආණ්ඩුවක්ද මේක කියලා මේ ලංකා භූමිය මේ වගේ නීති දෙන්න නම් අපි කොහොමද ජීවත් වෙන්නේ මාත්තු හරි වේදනාවෙන් ජීවත් වෙන්නේ ඇයි මෙහෙම අපරාධ කරන්නේ වැරදි කරුණු වලල නඩු අහලානේ මිනි මරන්නේ මේක හොරෙන් එනවා මිනි මරන ආණ්ඩුව මොකද්ද ලැජ්ජා නැද්ද ඔය ආණ්ඩුවලට